අපි ඉගෙන ගත්තා බ්ලැක් බොඩි එකකට. ඒ කියන්නේ පරිපූර්ණ කෘෂ්ණ වස්තුවකට කොහොමද ස්ටෙපාන් සමීකරණය යොදන්නේ කියලා. දැන් සිග්මා ටී වල 4 වෙනි බලයේ ඉසම සිග්මා ටී වල 4 වෙනි බලයේ සම්බන්ධතාවය යොදන්න පුළුවන්. ඉතින් අපේ ලෝකයේ පවතින වස්තු පරිපූර්ණ කෘෂ්ණ වස්තු කියලා අපිට සලකන්න බෑ. අපි තාත්වික වස්තු කියලා ඒවා සලකනවා. තාත්වික වස්තුවකට කොහොමද මේ කෘෂ්ණ වස්තු සමීකරණයට අදාළ කෘෂ්ණ වස්තු වල අදාළ ස්ටෙපාන් සම්බන්ධතාවය කියන්නේ ගාව ගන්න කියලා අපි කතා කරමු. කෘෂ්ණික විමෝචකතාව කියලා අලුත් දෙයක් හඳුන්වලා දෙනවා මේ කතාවේදී. අපි විමෝචනය කියන එක ගැන කතා කරන්න ගියොත් එහෙම විමෝචන අවස්ථාවේදී කොහොමද තාත්වික වස්තුවක් හැසිරෙන්නේ. මෙතෙන්දී කෘෂ්ණික විමෝචකතාවය කියලා අලුත් භෞතික රාශියක් හඳුන්වලා දෙනවා. ඉතින් මේ භෞතික රාශිය යොදාගෙන තාත්වික ලෝකේ තියෙන එක්කෙනාව පරිපූර්ණ තත්ත්වයේ තියෙන එක්කෙනත් එක්ක සම්බන්ධ කරනවා. ඒක වෙන්නේ කොහොමද? අපිට ගන්න පුළුවන් ආසන්න කෘෂ්ණ වස්තුවක් නම් එයාගේ එකක වර්ගඵලයක් තුළින් එක කාලයකදී සිදුවිය යුතු ශක්තිය ඒක කෘෂ්ණ වස්තුවකද මෙච්චරක් වෙනවා නම් ඊට සාපේක්ෂව අදාළ තාත්වික වස්තුව කොච්චර ශක්ති ප්‍රමාණයක්ද ඒක කාලය තුළ ඒක වර්ගඵලයක් හරහා ඊට කරන්න කියලා අපි බලන්න ඕනේ. ඉතින් කෘෂ්ණික විමෝචකතාවය ගැන කතා කළොත් ඒක මෙන්න මෙහෙම අපිට දක්වන්න පුළුවන්. මෙන්න මේ වගේ තාත්වික වස්තුවක් තියෙනවා. ඒ තාත්වික වස්තුවෙන් මෙන්න මේ වගේ ශීඝ්‍රතාවයකින් යුතුව ශක්තිය විමෝචනය කරනවා කියලා අපිට ගන්න පුළුවන්. මං ගන්නවා මෙයාගේ අගය E1. මෙයා තාත්විකයි. සෝරි, මෙයා ස්වභාවික අවස්ථාව නෙමෙයි මේ. E1 කියලා කියන්නේ කෘෂ්ණ වස්තු අවස්ථාව. එයා කැපිටල් T උෂ්ණත්වය. ඉතින් ඔය උෂ්ණත්වයේම ඉන්න තාත්වික වස්තුවක් ගත්තොත් මෙන්න මේ වගේ කැපිටල් T. එයාගෙන් පිටතට තාපය ගලා යාමේ ශක්තිය ගලා යාමේ පිටතට ශක්ති කොච්චර ප්‍රමාණයක් ඒක කාලය තුළ ගලා යනවද කියලා බැලුවොත් එතේ කොච්චර ශක්තියක් මුදා හරිනවද කියන එක ගැන අපි කතා කළොත් අපිට එක ගන්න පුළුවන් E2 කියලා. ඉතින් අලුතෙන් භෞතික රාශියක් හඳුන්වලා දෙනවා කෘෂ්ණික විමෝචකතාවය කියලා. මම ඒක සිම්පල්ලි කියලා ගන්නවා. සිම්පල්ලි කෘෂ්ණික විමෝචකතා. එහෙමනම් දැන් මේ දෙන අතර සම්බන්ධතාවය ගන්න අපි මොකද කරන්නේ? පහළට ගන්නවා කෘෂ්ණ වස්තුවේ අදාළ උෂ්ණත්වයේදී අදාළ ඒ ශක්තිය මුදා හැරීම ඒකතා කෘෂ්ණ වස්තුව අදාළ උෂ්ණත්වයේ ශක්තිය මුදා හැරීමේ ශීඝ්‍රතාව පහළට ගන්නවා. අපි උඩට ගන්නවා තාත්වික වස්තුව
අදාළ උෂ්ණත්වයේ ශක්තිය මුදා හැරීම ඔන්න ඉදිරිය අපිට ගන්න පුළුවන්. ඔය දෙන්න අතර විදේ සම්බන්ධතාවයක් වෙනවා කියලා කියන්නේ. අපිට පුළුවන් E2 කියන එකේ නම හොයාගන්න. අපිට ගන්න පුළුවන් E සමානයි E1 යට E2. Sorry. E2 යට E1. E1 කියලා කියන්නේ කෘෂ්ණ වස්තුව. E2 කියලා ශක්තිය මුදා හැරීම සීක්‍රතාවයක් තියෙන්නේ තාත්තික වස්තුවට. හරි. ඉදිරියට අපිට ගන්න පුළුවන්. අපිට නම් මේ වගේ ප්‍රකාශනයක්. E2 සමානයි සිම්පල් E වතාවක් E1. අපි දන්නවා E1 කියලා කියන්නේ කවුද? E වතාවක් සිග්මා T වල හතරෙනි බලය. වතාවක් කැපිටල් E. ගන්න මාතෘකාව තාත්වික වස්තුවක් සඳහා ස්ටෙපාන් සමීකරණයේදී දැන් ගත්තොත් එහෙම මේ දෙන්න අතරින් මේ තියෙන පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක්, මේ තියෙන්නේ තාත්වික ස්වභාවික ලෝකයේ පවතින වස්තුවක්. ඉතින් ඔය දෙක අපි සැලකුවොත් එහෙම පෘෂ්ඨික විමෝචකතාවය ගැන අපි කතා කරන්න ගියොත් මේ දෙන්න අතර සංසන්දනයක් ගත්තොත් එහෙම මෙයාගේ පෘෂ්ඨය මගින් තාත්වික වස්තුවේ වැඩි විකිරණ ශක්ති ප්‍රමාණය පිට කරන තාත්වික වස්තුවට වඩා මේ තාත්වික වස්තුවේ ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි විකිරණ ශක්තිය පිටවීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන අපිට ගන්න පුළුවන් E1 කියන එක විශාලයි E2ට වඩා. එක විශාලයි E2ට වඩා. යාග කෘෂ්ණ වස්තුවක් සහ එම උෂ්ණත්වයෙන් පවතින තාත්වික වස්තුවක් සැලකූ විට කෘෂ්ණ වස්තුව මගින් තාත්වික වස්තුවට වඩා වැඩි විකිරණ ප්‍රමාණයක් මුදා හරි වෙනම තරුවක් ලියා ගන්න.
ප්‍රශ්න වස්තුවක් සහ තාත්වික වස්තුවක් අතර සම්බන්ධතාවයේ ගොඩනැගීමට පෘෂ්ටික විමෝචකතාවයෙන් නම් නව භෞතික රාශියක් අර්ථ දක්වා ඇත. පෘෂ්ටික විමෝචකතාවය යනු කෘෂ්ණ වස්තුවක් යම්කිසි උෂ්ණත්වයකදී විකිරණ ශක්තිය මුදා හැරීමේ ශීඝ්‍රතාවයට එම උෂ්ණත්වයම පවතින තාත්වික වස්තුවක ශක්තිය මුදා හැරීමේ අනුපාතය ශක්තිය මුදා හැරීමේ ශීඝ්‍රතාවය අතර අනුපාතයයි මේ කෘෂ්ණ වස්තුව මම මේ කළු පාටින් අදලා තියෙන කෘෂ්ණ වස්තුව මේ තියෙන්නේ තාත්වික වස්තුව. ඔය ටික නම් කරගෙන ඇඳගෙන මෙතෙන් දෙනකල් ලියාගන්න. සිම්පලී කියලා කියන්නේ පුෂ්ටික විමෝචකතාවය. අපිට පේනා E1 E2ට වඩා විශාලයි කියලා. කියන්නේ අනිවාර්යයෙන්ම මේක පුෂ්ටික විමෝචකතාවය සඳහා ලැබෙන්නේ එකට වඩා කුඩාද ලියාගන්න. Is simply පුෂ්ටික විමෝචකතාවය එකට වඩා කුඩාගයක් වේ. ඔය පෘෂ්ටික විමෝචකතාවය ගැන අපි කතා කළා. ඔය විදිහටම තමයි පෘෂ්ටික අවශෝෂකතාවය කියලා තවත් භෞතික රාශියක් තියෙනවා මේ පාඩමට අදාළව. ඉතින් මේ පෘෂ්ටික අවශෝෂකතාවය කියන එකේ තියෙන වැදගත්කම වෙන්නේ විමෝචකතාවය වගේම තාත්වික වස්තුවක් කොහොමද බාහිර පරිසරයේ විකිරණ ලබා ගන්න. තාත්වික වස්තුවක් කොහොමද බාහිර පරිසරයෙන් විකිරණ ලබා ගන්න. ඉතින් මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තාත්වික වස්තුවයි කෘෂ්ණ වස්තුවයි අතර සම්බන්ධතාවය ගොඩනගන්න කලින් වගේම මෙතෙන්දිත් පාවිච්චි වෙනවා අලුත් භෞතික රාශිය. ඒ භෞතික රාශිය අපි කියනවා පෘෂ්ටික අවශෝෂකතාවය කියලා. දෙන්නම ක්‍රියාත්මකයෙන් එකම ආකාරයට එකම විදිහටම තමයි මේකේ සමීකරණයත් අපිට ලැබෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ලකුණ විතරයි වෙනස් වෙන්නේ. අපි සිම්පල් ඊ වෙනුවට මෙතෙන් දාන්නේ සිම්පල් ඒ අකුර. වචනේ වෙනස් වෙනවා පෘෂ්ටික අවශෝෂකතාව විදිහට. ඒ වගේම තමයි
මේ ඊතලවල දිශාව ගත්තොත් ඇත්තනම් පිට වෙනව නෙමෙයි අවශෝෂණය වෙන නිසා මම මේ ඊතල ටික ඇතුළට ලකුණු කරන්න. මේ අවස්ථාව ඇඳලා දාගන්න මාත් එක්කම ඉවන් ඊටට විශාල වෙනවා. මේක ටික විමෝචකතාව නෙමෙයි, මේක පුෂ්ටික අවශෝෂකතා. ඔන්න ඉදිරිය ගන්න පුළුවන්. ලියා ගන්න. පුෂ්ටික විමෝචකතාවේ ලබාගත් ආකාරයටම පුෂ්ටික අවශෝෂකතාවේ ලබාගත හැක. ඒ ඇසුරෙන් තාත්වික වස්තුවක් සඳහා ස්ටෙපාන් සම්බන්ධතාවය ස්ටෙපාන් සමීකරණය සම්බන්ධ කරගත හැකි. ඇසුරෙන් තාත්වික වස්තුවක් සඳහා ස්ටෙපාන් සමීකරණය සම්බන්ධ කරගත හැකි. ගල්දාග නැඳගත්තා කෘෂ්ණ වස්තු දෙකක්, මේ දෙන්නම කෘෂ්ණ වස්තු. මේ කෘෂ්ණ වස්තු වල එන විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ කෘෂ්ණ වස්තු තමාගෙන් පිටතට විකිරණ විමෝචනය කරනවා නම් ඒ කෘෂ්ණ වස්තු සලක තමාගේ පිටත එක්කෙන පිටත පරිසරය සලකන්නේ කෙල්ලින් බිින්දුවේ තියෙනවා කිය. විමෝචනය කරන අවස්ථාව තම මම මේ ඇඳලා තියෙන්නේ පේනවා ඇති. මේ අවස්ථාවේදී මෙයාට යම් කිසි උෂ්ණත්වයක් තියෙනවා, මැටියේ උෂ්ණත්වයක ඉන්නවා. මෙයාට යම් කිසි උෂ්ණත්වයක් තියෙනවා ගන්න T1 කිය. නමුත් එයා හිතනවා පිටත පරිසරය T, එයා ඉන්නේ කෙල්ලින් බිඳු. එයා තමා විමෝචනය කරන එක්කෙනා. විමෝචනය කරන කෘෂ්ණ වස්තුවක් ගැන මේ ඇඳලා තියෙන්නේ. එයා සලකනවා තමන්ට පිටින් ඉන්න පරිසරය කෙලින් බිඳුවේ තියෙනවා කිය. ඒක විශේෂ දෙයක්. ඒ වගේම තමයි මෙතන තියෙන අවශෝෂණය කරන අවස්ථාව. අවශෝෂණය කරන අවස්ථාවේදී බාහිර පරිසරය යම් කිසි උෂ්ණත්වයක ඉන්නවා T2 කියලා ගන්නම් මම ඒක. ඒ වුණාට මේ කෘෂ්ණ වස්තුව ඉන්නේ කෙල්වින් බිඳුව. අවශෝෂණය කරන අවස්ථාවේදී බාහිර පරිසරයේ T2 උෂ්ණත්වයේදී එයා කෙල්වින් බිඳුවේ ඉන්නවා. විමෝචනය කරන අවස්ථාවේදී එයාට සාපේක්ෂව බාහිර පරිසරයේ කෙල්වින් බිඳුවයි කියලා තමයි කෘෂ්ණ වස්තුවලදී සලකන්නේ ලියාගන්න. කෘෂ්ණ වස්තු වලින් විකිරණ අවශෝෂණය කර ගැනීමේදී හෝ විකිරණ විමෝචනය කිරීමේදී ප්‍රතිවිරුද්ධ උෂ්ණත්වය කෙල්වින් බිඳුවක් ලෙස සලකනු ලබයි. හරි. ගණ්ඨක් ගලව මේ දෙන්න. මේක තමයි සාමාන්‍ය විදිහ. කෘෂ්ණ වස්තුවක් හැමදෙස්සෙම සලකන්නේ තමන්ට බාහිර අවශෝෂණයේදී නම් එක විදිහකට, විමෝචනයේ තව විදිහකට. අවශෝෂණය කරන අවස්ථාවේදී තමන් බිඳුවයි පිට එයාට විරුද්ධ පරිසරය සාපේක්ෂව එයා විරුද්ධ පරිසරයේ යම් කිසි තාප ප්‍රමාණ විකිරණ ප්‍රමාණයක් ඇදලා ගන්නවා.
ඒ විකිරණ ප්‍රමාණය යම්කි උෂ්ණත්වයක් තියෙනවා ඊට සාපේක්ෂව එයාගේ උෂ්ණත්වය ශුන්‍ය වෙනවා. ඒ වගේම විමෝචනය කරද්දී තමන්ට යම්කි උෂ්ණත්වයක් තියෙනවා පිටත පරිසරයේ කෙලින් බිඳුවයි කියලා තමයි ඒතර සලකන්නේ. ඒ වන්නෝක තමයි ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙක. නමුත් අපි බැලුවොත් එහෙම මොකක් හරි උෂ්ණත්වයක T1 උෂ්ණත්වයක තියෙන වස්තුව සහ T2 පරිසරයක් බාහිර පරිසරයක් තියෙන අවස්ථාවකදී කොච්චර ශීඝ්‍රතාවයකින් යුක්තව මේ වස්තුව එක්කෝ විකිරණ පිට කරයි නැත්නම් විකිරණ අවශෝෂණය කරයි එක උෂ්ණත්වය මත බාහිර පරිසර උෂ්ණත්වය සහ ප්‍රශ්න වස්තු උෂ්ණත්වය මත තීරණය වෙනවා. ඒ මං කියපු අවස්ථාව මෙන්න මේ වගේ එකක්. අපි තාත් පරිපූර්ණ කෘෂ්ණ වාස්තු අවස්ථාවලදී හැමදෙස්ම සැලකුවේ තමන්ට ප්‍රතිවිරුද්ධ එකිනෙකා ශුන්‍යයි කියලා. නමුත් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම අවස්ථාව. T1 උෂ්ණත්වයේ ඉන්නවා වස්තුව T1 උෂ්ණත්වයේ ඉන්න වස්තුව අවට පරිසරයේ උෂ්ණත්වය T2 න T2 න අඩ පරිසර උෂ්ණත්වය T2 න ඔය විදිහට තියෙන වස්තුවක අපිට පුළුවන් විකිරණ මුදාහැරීමේ ශීඝ්‍රතාවය හොයන්න. විකිරණ මුදාහැරීමේ ශීඝ්‍රතාවය හොයන්න මේක හොයන්න යද්දී සිද්ධ වෙන විශේෂ දේ තමයි මෙතෙන්දී ලැබෙන්නේ ශීඝ්‍රතාවයකට වඩා සමක ශීඝ්‍රතාවය. ඇයි ඒ? සමක ශීඝ්‍රතාවයක් ලැබෙන්නේ ඇයි? හේතුව තමයි මෙයාගින් සමහර විට විකිරණ පිට වෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි ප්‍රමාණයක් අවශෝෂණය වෙන්න. ඒ නිසා අපිට ගන්න පුළුවන් මෙයාගේ විකිරණ පිටවීම සමග ශීඝ්‍රතාවය මං ගන්න E dash කියලා. E dash total කියලා ගන්න TOT ගන්න. E dash total සමානයි sigma a T1 වල හතරෙනි බලය ඍණ sigma a T2 වල හතරෙනි බලය කියලා ගන්න. ඔන්න ඕකේ sigma a කියන කැලියට ගත්තා යකි. T1 වල හතරෙනි බලය ඍණ T2 වල හතරෙනි බලය කියලා ලියන්න. හරි. ලියා ගන්න. මේ අනුව උෂ්ණත්වයේ T1 හි පවතින වස්තුව T1 හි පවතින වස්තුව T2 උෂ්ණත්වය සහිත පරිසරයක තබන්නේ නම් T2 උෂ්ණත්වය සහිත පරිසරයක තබන්නේ නම් වස්තුව හරහා විකිරණ මුදාහැරීමේ සමග ශීඝ්‍රතාවය වස්තුව හරහා විකිරණ මුදාහැරීමේ සමග ශීඝ්‍රතාවය පහත පරිදි ලබාගත හැක මේක ඇඳලා මේක ලියා ගන්න.